සුචරිත අභිමන් අලුත්ම ආරක සංගරාවක් සමග අද දවසෙත් අපි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ සදහම් චාරිකා වැඩසටහනේ ලබන මාසයට අදාළ ලස්සන දරුවෝ ටිකක් ඉන්න දහම් පාසලක තමයි අපි අද දවසේ ගත කරන්නේ. ඉතින් හාමුදුරනේ, ඇත්තටම ඔබ වහන්සේට කොහොමද දැනෙන්නේ මේ වැඩසටහන ගැන? යහපත් දරු පරපුරක් බිහි කරන්න කැපවීමක් කරන මාධ්‍ය ආයතනයක් කියලා මට මේ වැටහෙනවා. එහෙමයි. ඉතින් අපි ඉදිරියට මේ දරුවන්ගේ දක්ෂතා දැකලා ඒ තුලින් මාධ්‍ය තුලින් ඒවා ඉලිදක්වලා මේ ගමටත් ඒ වගේම මේ දරුවන්ටත් යහපතක් සැලසෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔව්, ඉතින් අද දවසෙත් මේ ඓතිහාසික ටැම්පිට විහාරස්ථානයක පාමුල තමයි අද අපි රැඳී සිටින්නේ. විශේෂයෙන්ම මේ කටයුත්තේදී අපි ලස්සන මැණික් කැට වගේ ළමයි ටිකක් තෝරලා හරි අමාරුවෙන් ගත්තා. මේ ටික හරිද මිස්? අතර මේ දක්ෂ දරුවෝ ටිකද මේ තේරලා දෙන්නේ? ඇත්තනම සර් හරි කියලා මම කියනවා මෙතනදී. ඒ සර්ගේ තේරීම හරියෝ. අහහ. උදාහම් පාසලින් අති දක්ෂ දරුවෝ තමයි මෙතන බැලුවාම ඉන්නේ. බහුතරය දෙනා අතරින්. ඔව්. කියන්නේ විශේෂ මේ අවස්ථාවවලදී තරඟවලදී ඒ ගිහිල්ලා ජයග්‍රහණ අරගෙන ආපු බහුතරය දෙනා මෙතන ඉන්නවා. ඒ නිසා සර්ගේ තේරීම සාර්ථකයි කියලා මම හිතනවා. ඔව්. මම අපේ හාමුදුරනේ පොඩි කාලයක් ඇතුළත තමයි මේ මැණික් කැර ටික හොයාගත්තේ. මේක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ළමයි අතරින් දක්ෂ ළමයි ටිකක් හොරන එකක් අපේ වැඩසටහනට ගැළපෙන ළමයි ටිකක් තෝරනවායි කියලා කියන්නේ අතිශය අමාරු කටයුත්තක්. නමුත් හාමුදුරනේ මම විශ්වාස කරනවා මේ මේකේ හැබැයි මිස් මේකේ පන්තියේ එකගත්තු ළමයිත් හිටියා. එහෙමයි සර්. ඔව්. එතකොට හැබැයි උන් මගේ වැඩේ ඇතුලේ හැලෙනවා. මොකද එහෙම වෙලා තියෙන්නේ මට ඒක දැනගන්න ඕන කාරණා. ඒකට අර ඒ දරුවෝ විෂය කරුණුත් එක්ක යද්දී මේ ඒ හැකියාවන් දක්ෂතා එළිදක්වනවා. සර්ගේ වැඩසටහන එතනින් ඔබට ගියපු වැඩසටහනක්නේ. එතනදී අර අධ්‍යාපනය පොතපතට තිබිච්ච දැනීම තුලින් ඒ දරුවා පන්තියේ ප්‍රථම ස්ථානය ගත්තට මෙතෙන්දී සර් අහන ප්‍රශ්න ඒ දේවල් වලට සාර්ථකව පිළිතුරු දීමට නොහැකියාව නිසා තමයි එවැනි දේ සිදු වෙලා තියෙන්නේ. අපේ හඳුර ඔබ වහන්සේත් විද්‍යාලයක ආචාර්ය සාමිපාදනයන් වහන්සේ නමක් විදිහට අපේ රටේ අධ්‍යාපනයේ තියෙන හඳුර අවුල මට හොඳටම දැනෙනිච්ච කෙනෙක් විදිහට මේක එක්තරා මේ අර ආකෘතිගත දරුවෝ හදන එක. මේක නිකන් කොන්ක්‍රීට් දරුවෝ හදන්නේ හඳුර වෙන පන්දුවක් අපි ඔවුන්ට දැම්මොත් එතනින් ඔවුන් දැවි යනවා. මං හිතන්නේ දැන් මේ දරුවෝ ටිකට මම විවිධ දේවල් එකතු කරේ. හැබැයි ඒ විවිධ දේවල් ඇතුලේ යාලා වෙනස්ව උත්තර දුන්නා. අපේ රටේ අධ්‍යාපනයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් හුඟක් මේ අධ්‍යාපනයේ තියෙන එක පැත්තකට විතරක් යොමු වෙලා ආකල්ප, ඉන්න ಗುಣධර්ම ආදී ඒවා පිළිබඳ අවධානයක් යොමු නොකිරීම තමයි වැඩි මේ අධ්‍යාපනයේ එක පැත්තකට යන්න හේතු වෙලා තියෙන්නේ. එහෙමයි අපේ හන්ද. ඉතින් මේ අපි බලාපොරොත්තු වෙන්න ඕන මේ අධ්‍යාපන දැනුමත් එක්කම මේ දරුවගේ කුසලතා වර්ධනය කරන්න. ඉතින් අධ්‍යාපනයෙන් විතරක් නෙමෙයි තම සහජ හැකියාවන් තියෙනවා ඒවා වර්ධනය කරන්නත් අපි අධ්‍යාපනයේ යොදා ගන්න ඕන. නමුත් ඒක තාම සිද්ධ වෙලා නැහැ. ඔව්. දැන් ඇත්තටම මෙතන ඉන්න දරුවෝ 20ක් අපි තේරුවා. ඒ 20න් මෙයා තමයි ගායිකාව නේ ඔබ? දහම් පාසලේ නේ පුතේ? අහහ. ඒ අපේ හන්දරනේ ප්‍රථම ස්ථානය සාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගායනාවලින්. ඉතින් මට හිතුණා ඔබගේ කතා බහ ඒ දේවල් එක්ක ඔබ මේ අභියෝගය දිනන්න සූදානම්. කියන්නේ ලොකු තරඟයක් තිබුණා දහම් පාසල් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් ගොඩකින් කියන්නේ 42කින් වගේ 46කින් ප්‍රථම ස්ථානය ගන්න ලැබුණා. ඒක කියන්නේ මම ගිය අවුරුද්දේ පළවෙනි ස්ථානේ ගත්ත මේ අවුරුද්දේ එම ජයග්‍රහණය ලබා ගන්න නැහැ කියුණා. ඒකට අපේ දහම් පාසලේ ගුරු මණ්ඩලයේ අපේ හාමුදුරුවෝ හැම දිනම කැප වුණා. ඒ කැපවීම තුලින්ම තමයි මට පළවෙනි ස්ථානේ ගෙන්න හැකියුනේ. ඒ අතරම මගේ කුසල කියන්නේ මගේ දක්ෂතාවයේ හේතුකට ගෙනත් මට පළවෙනි ස්ථානේ ගෙන්න හැකියුණා. විශේෂයෙන්ම අපේ දහම් පාසලේ ගුරුවරු කරපු කැපවීම නිසාම මට මේ පළවෙනි ස්ථානේ ගිය නැහැ කියුණා. හහ්. හරි. එතරම් අපිට මේ පුතාගේ නම මොකද? රමීෂා. රමීෂා. මම ඔබව තෝරගත්තා. මං කිව්වනේ තේරුවේ කියලා.
ඔබට ඔබේ විශේෂත්වය ඔබ දකින්නේ කොහොමද? මම හිතනවා මේ තෝරගත්තු ඇරෙන්න අනිත් පන්ති ඉන්න අනිත් ළමයින්ගෙන් මම සුවිශේෂී ඇති කියලා. මොකද මගෙන් අහපු දේවලුත් එක්ක මම උත්තර දීපු විදිහත් එක්ක මට එහෙම තේරෙනවා. ඔව්, ඇත්තටම මේ දරුවෝ ටික අපේ හාමුදුරනේ වෙනස් දරුවෝ ටිකක් මං හොයාගත්තේ. මොකද මගේ මං විශ්වාස කරනවා රටකට ඕන පුරවැසියයි කියන එක යහපත් පුරවැසියෝ කියලා හැමදේම කියන. හැබැයි යහපත් පුරවැසිය වුණාට හිතන විදිහේ වෙනසක් තියෙන උන හාමුදුරනේ. ලෝකේ වෙනස් කරලා තියෙන්නේ අර ආකෘතිගත මිනිස්සු නෙමේ, ලෝකේ වෙනස්ව හිතපු විප්ලවීය මිනිස්සු. ඉතින් ඒ නිසා අපි ඇත්තටම මේ සමාජය ඇතුළේ යම් බෞද්ධකාමී විප්ලවයක් ඇති කරන්න හාමුදුරනේ උත්සාහ කරන්නේ. මේ දරුවෝ ටික තමයි රටේ අනාගතය. ඔබ තමයි පුතේ මේ රට අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ ටික. අපි වැඩිහිටියෝ විදිහට අපි හාමුදුරනේ මේ දරුවන්ට අපේ තියෙන බෞද්ධ දර්ශනයේ තියෙන වඩා ගුණාත්මක දේවල් මේ ජීවිතවලට ප්‍රායෝගික එකතු කරොත් තමයි අපි විශ්වාස කරන්නේ මේක හොඳ තැනකට යනවායි කියලා. ඔබ වහන්සේගේ තියෙන අදහස මං හිතන මේ අපිට ප්‍රායෝගිකත්වයේ කියන එක බොඳ වෙච්ච සමාජයක් නේද අපි මේ දකින්නේ. මේ අධ්‍යාපන ක්‍රමය, දහම් අධ්‍යාපනය, මේ දේවල් ඇතර බිම ඇතුලේ තියෙන්න ඕන කියලා ඔබ වහන්සේ විශ්වාස කරනවද? පිටතින් තමයි හුඟක් තියෙන්නේ. ඔය මේ ඇතුළත හදාගත්තොත් තමයි මේ අපට හොඳ මේ පුජ්‍යලයක් වෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් අර පිටත පේන්න විතරක් මේ බාහිර අලංකාරය විතරක් අවධානය යොමු කළොත් වැඩක් නැහැ ඉතින්. ඉතින් ඒ නිසා දැන් මේ අපි මේ සකස් කරන්න ඕන ඇතුළත මේ යහපත් වූ ආකල්ප තියෙන දරුවේ. ඔව්. ගුණ ධර්ම වලින් පිරිච්ච දරුවේ. ඉතින් එතකොට මේ බාහිර පිනුමට වඩා යා කරන කාර්ය තමයි වැදගත් වෙන්නේ. ඔව්. මේ දුව තමයි මට මං හිතන්නේ පාලි බෞද්ධ ගාථාවල ප්‍රථම ස්ථානය නේද පුතේ? අහහ. දැන් ඔබ නැවතත් ඔබ දහම් පාසල ඇතුළෙත් ඔක්කොම 6 වසරෙන් උඩ මේ ළමයි අතරින් ඔබ තීරණ ඔබට දැනෙන හැඟීම් මොකද්ද? ඇත්තටම මට කියන්න තේරෙන්නේ දහම් පාසල් 46කින් තමයි මම පළවෙනි ස්ථානය ගත්තේ. මම පළවෙනි ශ්‍රේණියේ ඉඳලා 8 ශ්‍රේණිය දක්වා, පළවෙනි ශ්‍රේණිය ඉඳලා 5 ශ්‍රේණිය දක්වා මේ ගාථා ගායනා ගියේ. ඊට පස්සේ 6 ඉහළින් මේ පාලි හා ගාථා ගායනාවට මම ගියා. ඊට පස්සේ මට පුළුවන් වුණා මේ පාර පළමුවන ස්ථානය ගන්න. ඇත්තටම මට ගොඩක් සතුටුයි. විශේෂයෙන් අපේ දහම් පාසලේ සාමීන් වහන්සේ ඇතුළු ගුරු මෑණිවරු පියවරු එවගේ මගේ සහෝදර සහෝදරියන් ගොඩක් කැපවීමෙන් අපිට මේ කියලා දුන්නා. ඉතින් මම ස්තුතියන්ත වෙන යාළට. මේ දරුවෝ ටික දැක්කහම මිස්ටර් මොකද මිස්ටර්ට කිසිම ආර්ථික ලාභයක් ලැබෙන්නේ නැහැ. ඔබ උදේම මම දැක්ක අද දවසේ පැමිණියා. ඔව් ඉතින් අපි මෙහේ රැඳී සිටියේ ඊයේ රාත්‍රියේ ඉඳලම. මම බැලුවා අපි මෙච්චර දුර කතරක් ගෙවාගෙන අපි ඇවිල්ලා ඇතේ ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේම මෙච්චර කටක් කාලා මේ ලෝකය මේ සමාජය වඩා හොඳ තැනකට ගේන්න තමයි අපි උත්සාහය. දැන් මිස්ලගේ තියෙන අරමුණත් ඒකමයි. ඇත්තටම ඔබ ගැන මේ දරුවෝ කියන ඒවා දිහා බලද්දී ඔබලට දැනෙන්නේ කොහොමද ගුරුවරු විදියට? ඇත්තටම මේ දහම් පාසල ආරම්භ කරනකොට දරුවෝ 16 දෙනෙක් වගේ එක තමයි මේ දහම් පාසල ආරම්භ වෙන්නේ. එතකොට ගුරුවරුණත් ඉතා සුළු පිරිසකකින් ආරම්භ කරන්නේ. අඳුර තිබුණු ගමක් ඒකාලෝක කරන්නේ අපේ මේ සාමින් වහන්සේගේ වැඩමවීමත් සමග. එතන ඉඳලා අදියරින් අදියරට අපි තරඟවලට ඉදිරිපත් වෙලා මුලින්ම ෆේසස් 2-3 එහෙම අඩු මට්ටමේ ඉඳලා දැන් මේ 2024 වර්ෂයේ වෙනකොට දරුවෝ 42ක් තරඟීසව 42කින් තරඟීසව 22ක් අපදාහම් පාසලට අත්කර ගන්න අපි දක්ෂයෝ වුණා අපේ දරුවෝ. ඉතින් ඒත් එක්කම දැන් මේ කියන්නේ එදා ඉඳපු තැනින් අපි මේ වාර්ෂිකයක් පාසා හාමුදුරුවෝ දෙන ඕදනුත් එක්ක ඒ මග පෙන්වීමත් එක්ක අපේ ආචාර මණ්ඩලයත් ඒක පසු කරලා එහෙම යන්නේ නැහැ. ඉදිරියෙන් ඉදිරියට යන මේ හාමුදුරුවෝ කියන දේ අහගෙන ඒකට ගරු කරගෙන තමයි අපි ගමන යන්නේ. ඒකත් මේ දහම් පාසලේ සාර්ථකත්වයට ඒක හේතුවක් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඔව්. විශේෂයෙන් පුතා ඔබ මේ තරඟය මේ තරඟයකටත් වඩා ඔබේ කුසලතා යෙගීමේදී ඔබ තෝරන ඔබට මේ ගැන ඔබ ගැන හිතෙන්නේ කොහොමද?
ඔවු මම තේරුණා මේකට. මම ගොඩක් සතුටු වෙනවා ටීවී චැනල් එකකින් ඇවිල්ලා අපේ ටීවී චැනල් එකේ පෙන්වන එකට. මට ගොඩක් සතුටුයි ඒ ගැන. ඔබට පුතේ මොකද හිතේ? ඇත්තටම මේ වගේ දෙයක් කරන්නේ ගොඩක් හොඳයි. දැන් අපි වගේ දරුවන්ට සාමාන්‍ය මේ වගේ දේ ලැබෙන්නේ නැහැ නෝ. මේ වගේ දෙයක් ලැබෙන එක ඇත්තටම ගොඩක් සතුටුයි. ඔව්. හැම සතුටක් වගේම දැන් මම ඔබේ නිවසට එනවා, ඔබේ ගෙවල් 20ට එනවා. මට කියාම සතුට තියෙන නිවෙස් බවට පත් වෙන්න ඕන ගෙදර. ඒක තමයි නැත්තම් හරියන්නේ නැහැ. ඒක තමයි අභියෝගය. හා මට කේන්ති නොයන්න. හා ලස්සනට වැඩ කළා තියෙන දරුවෝ දිහා බැලුවාම මං හරි සතුට වෙනවා. ඒ සතුට දෙන්න ඔබ සූදානම්ද? මම කැමති. කැමති. කොහොමද ඒ සතුට මේ ජයග්‍රහණය ඇතුලේ විජයග්‍රහණයක් කරවන්නේ? සර් කිව්ව විදියට ඒ කොටස් වලට ඒ විදියට මොහොන දීලා සගේ අභියෝගය බාර ගන්න මම කැමති. කැමති. අභියෝගය බාර ගන්න සූදානම්ද? අනිවාර්යයෙන්ම සූදානම්. හහ්. මං හිතනවා සර් දීපු අභියෝග ටික මට ජය ගන්න පුළුවන් වෙයි කියලා. රයිට්. අපි බලාපොරොත්තු වෙන ඔබ මේ පෞර්ෂයෙන් මේ හැකියාවෙන් ඔබ ලෝකයට ලස්සන දෙයක් බවට පත් කරන්න, ලස්සන දෙයක් පෙන්වන්න උත්සාහ කරයි කියන කාරණාව තමයි අපි කියන්නේ. ඔබේ නිවසට අපි එනවා, ගෙවත්ත ලස්සනට තියාගෙන ඉන්න ඕන. ඖෂධ අපේ channel එකේ ඇති ලංකාවේ විවිධ දහම් පාසල්වල දුවා දරුවෝ ඉතාමත් ලස්සනට කරපු දේවල්. ඔබ ඒ දේවල් ඉගෙන ගන්න. ඔබ ඒ දේවල් වලින් තවත් ගුරුහරුකම් ගන්න. ඔබ අලුතෙන් හිතලා දෙයක් කරන්න. මම මේ හැමදැනටම ගිහින් තියෙනවා. මට ඕන අලුත් දෙයක් මේ දහම් පාසල ඇතුළේ වෙන්න. එතකොට තමයි ඒ ලකුණු ප්‍රමාණය වැඩි වෙන්නේ. රයිට්. අර සාම්ප්‍රදායිකව හැම දිනාම කියන ඔව් මම හොඳ පුරවැසියෙක් වෙනවා. ඒක මගේ කන් අහලා ගොඩ වෙලා තියෙන්නේ. අලුත් උත්තරයක් දෙන දරුවේ. සාම්ප්‍රදායික උත්තර දෙන දරුවට මම එච්චර ආස නැහැ. ඊකට වඩා වෙනස් උත්තරයක් දෙන දරුවෙක් හදන එක. ඒක තමයි ලෝකේ වෙන්න ඕන. අලුත් නිර්මාණාත්මක දරුවෝ හදන එක. ඒ දරුවෝ තමයි ලෝකේ වෙනස් කරන්නේ. ඒ පවුලට ආලෝකය එකතු කරන්නේ. ජීවිතේ ජය ගන්න දරුවෝ තමයි ඉන්නේ. දැන් මෙතන අපේ හාමුදුරනේ අභ්‍යවකාශය තරණය කරන්න කැමති දරුවෝ ඉන්නේ. පොළවට වඩා අහස ලස්සනයි කියලා එහෙ ජීවත් වෙන්න කැමති දරුවෝ ඉන්නේ. විශ්වාස කරනවාද මේ ඇබිලිටිය වගේ හද්ද පිටිසර අතිශය කර්කශක දේශගුණික පරිසරයක් තියෙන තැන්වල මේ වගේ ලස්සන මල් තියෙනවා. හැබැයි හාමුදුරනේ ලෝකයට පේන්නේ නැහැ. මේ වගේ ලස්සන මල් තියෙනවායි කියලා. හැබැයි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ අපේ හාමුදුරනේ කොච්චර දුෂ්කරතා තිබුණත් ඊයේ දිනේ අධික වර්ෂාව, ගස් කොළන් වැටිලා බොහෝ දුෂ්කරතාවයන් ඇතුලේ මදුරුවෝ කකා ඈ ඔයාලා දන්නේ නැහැ මං කොච්චර දුක් විඳිනවද කියලා මෙහෙම කරන්න ඇවිල්ලා. හරි. ඉතින් ඒ හැම අභියෝගයක් ඇතුලේම මට සතුටක් තියෙන මිනිස්සෙක් විදිහට අපේ හාමුදුරනේ ලංකාව ඇතුලේ මේ වගේ දරුවෝ ටිකක් මේ හැකියාවන් තියෙන රත්තරන් වගේ ඉන්න දරුවෝ ටිකක් ලෝකෙට පෙන්වන්න මේක තමයි අපේ අභිමානය හාමුදුරනේ. හෙට අපේ රට බබලවන්න තියෙන ලස්සනම මල් ටික තමයි මේ ඉන්නේ. මේ දරුවෝ ටික හොඳට බබලවලා රට සුවපත් කරන්නට හැකි කියන කාරණේ තමයි මම විශ්වාස කරන්නේ. ඒ අභියෝගය ඔබ දිනිය යුතුයි. ඒක තමයි මට ඕනම දේ. මට මිදුලට ආවම ලස්සනට තියෙන්න ඕන. හරිද? තනකොළ ටික ලස්සනට කපලා ගේ පිරිසිදු කරලා අර අලුත් අවුරුද්දේදී ගේ තියෙන්නේ කොහොමද? මගුරු දැන් ටික කඩලා ආවම හරිම ප්‍රසන්න තැනක්, කාමරේට ගියාම ලස්සන තැනක්, හා ඒ වගේ තැනක් බවට සුචරිතෝදය දහම් පාසලේ දරුවෝ පත් වෙලා තියෙන්න ඕන. නැත්තම් ලෝකේම මිනිස්සු ඔන්න කියයි අපෝ මේ දරුවෝ කවුද, මේම දෙමාපියෝ කවුද, හා එහෙම කියලා. හරි. ඒ නිසා ඒ අභිමානය දෙගුණ තෙගුණ කරලා ආරක්ෂා කිරීමේ වගකීම තියෙන කාතේද? අන්න හරි. ඔබ අතේ වගේම ඔබේ දෙමාපියෝ, දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, මේ හැම දෙනාගේම අපි ඔක්කොගේම සහයෝගය ඇතුලේ එකතු වුණොත් බොහෝම ලස්සන නිර්මාණයක් ලෝකයට ගේන්න පුළුවන් වේදිකාවක් තමයි අද දවසේ අපි මේ හදන්නේ. මේ ලස්සන වේදිකාවක් හදනවා. ඔබ තමයි නලුනි ලියෝ ටික ලස්සනට රඟපෑවොත් අවසානයේ මම විශ්වාස කරන්නේ ලස්සන දෙයක් ලෝකයට ගෙන දෙයි. මේ දහම් පාසලේ දරුවෝ කොයිතරම් සුන්දර
ලස්සන දරුවෝද කියන කාරණය තමයි අපි හඳුනන්නේ අපි අරමුණ වෙන්නේ. ඉතින් මේ අරමුණත් එක්ක අපි ඔක්කොම අත්වල් බැඳගෙන ජය කනුව දක්වා ගියොත් හොඳයි කියලා නේද අපි හඳුනන්නේ හිතෙන්නේ. ඉතින් මේ දරුවන්ට ඒ කටයුත්තට යන්න අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙනවා. එහෙමයි. ඔබ වහන්සේගේ මම පැමිණිච්ච මොහොතේ ඉඳලා ලොකු අපිට හයියක් පිළිගැනීමක් ඒක තමයි හාඳුනේ වඩා වැදගත්ම දේ. අපිට හයියක් වුණොත් අපි උපරිම දේවල් අපේ ලැබපු අත්දැකීම් මේ දේවල් ඔක්කොම මේ දරුවන් වෙනුවෙන් අපි ප්‍රදානය කරන්න කැමති. අපි කැමති අපේ දේවල් අරගෙන මිය යනවට වඩා මේවා බෙදලා හදලා මේ දරුවෝ අනාගත පරපුර මේ උරුමය රැගෙන යන එක තමයි අපේ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. ඔබ සූදානම්? අනිවාර්යයෙන්ම සූදානම්. සමාජයේ නැමැති තලයට ඇත්තරම දැනුම කුසලතා ආකල්ප වලින් පිරිපුන්, ඒ වගේම යහපත් අම්මා තාත්තා කවුද කියලා හඳුනන, සාමීන් වහන්සේ කවුද කියලා හඳුනන, මේ සහෝදරයා කවුද, සහෝදරිය කවුද, නැන්ද මාම ඒ අය හඳුනගෙන කියන සමාජයත් එක්ක මේ යහපත් දේ කරමින් ඉදිරියට යන දරු පරපුරක් රටට දැයට සමාජයට දායාද කිරීම තමයි බලාපොරොත්තුව. ඒක දේ කරගෙන යාමට මට කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා. හරි. ඉතින් බොහොම ස්තුතියි. ඔක්කොම දැන් මම විශ්වාස කරන මේ ප්‍රදේශය ගත්තොත් ලංකාවට එළවලු සපයන ප්‍රධාන තැනක් මේක. ඒ කියන්නේ විශේෂම වියලි කලාපයේ එළවලු වලට සුප්‍රසිද්ධකමක්. මං එද්දි බොහෝ දේවල් මම දැක්ක හරි ලස්සන ගම්මානය. ඉතින් මං විශ්වාස කරන ගෙවත්ත කියන වැඩසටහන අතිශයින් සාර්ථක කරගන්න පුළුවන් ගොවිකම අත්දැකීම මේ හැම දෙයක්ම මේ ගමේ ජනතාවට වගේම දරුවන්ටත් ඒක සමීප ස්ථානයක් කියලායි මට දැනෙන්නේ. ඒ නිසා අපි මේ හැම දෙයකින්ම සාර්ථකත්වයක් බවට පත් කරගන්නට අපි එකට එකතු වෙලා අත්වැල් බැඳ ගන්නමු කියන අරමුණ ඇතුව අද දවසේ අපි ටීවී දකුණ සදහම් යාත්‍රා වැඩසටහන මෙසේ හමාර කරනවා. හැබැයි මේ තිරයට වඩා පිටුපස්සේ ලොකු දෙයක් අපි සිදු කරා. අද දවසේ ළමයි 200කට වැඩි ප්‍රමාණයක් අපි මේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා මම පැය ගාණක් තෝරලා තමයි මේක හරි අමාරුවෙන් හොයාගත්ත මැණික් ටික මේ. ඉතින් අපි විශ්වාස කරනවා එක පන්තියේ 1, 2, 5 වෙච්ච ළමයිත් මං මගේ මේක ඇතුලේ අතහැරුණ නෙමේ. ඒ මගේ මේ වැඩෙත් එකතු වෙලා නැහැ. ඒකේ දරුවන්ගේ ප්‍රශ්නයක් නෙමේ. මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අසමත්කම තමයි එකෙන් පිළිබිඹුනේ. ඉතින් එහෙනම් හැම දිනාටම බොහොම ස්තුතියි. අපි මේ වැඩේ කරනවද නැද්ද? කරනවා. හරි. පැටියෝ එහෙනම්